අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හිටමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සර්වපාක්ෂික සමුලුවට එන්නේ නැහැ අනුර කියයි අපි හැප්පුනේ ලෝකේ දෙවන මාෆියාව එක්ක ඇමති මහින්දානන්ද පවසයි බොරුව රජයන වත්මන් පාලනය සත්‍යයේ නාමෙන් පරාජය කරමු සජිත්ගේ නිල්ලීමක් ප්‍රථමයෙන් දේශීය පුවත් යහපාලනයෙන් බිඳ වැටුණු රට යලි ගොඩනැගීමේදී ඊට කොවිඩ් වසංගතයේ විශාල බාධාවක් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා රට යලි සංවර්ධනයේ ඉහළ තැනකට ගෙන එන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ යුද්ධයේ හේතුවෙන් වැසිගිය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වර්තමාන තත්ත්වය සුවබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත් එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා 2021 වසරේ පෙබරවාරි මාස 8 වෙනිදා කැබිනට් මණ්ඩල තීන්දුවකට අනුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ප්‍රයෝජනට ගත හැකි ගොඩනැගිලි පමණක් ඉදිරිකොට අනෙකුත් ගොඩනැගිලි විනාශ කර දැමීමට තීරණය වුණා එසේ වුවද අදාළ ගොඩනැගිලි වලින් 80%ක්ම නැවත ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනට ගත හැකි බව මෙවන විට හෙළවී ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ මෙම නිරීක්ෂණ චාරිකාවේදී අනාවරණය වුණා. ඒ අනුව කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ගොඩනැගීම රජයේ යෝජනාව වී තිබෙනවා. මේ අතර යාපනයේ මඩුවිල්හි ඉදිකළ යාපනයේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් ඉටු කෙරුණා. ගොවි ජනතාවට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම හා පාරිභෝගික ජනතාවට සහන ලබා දීමට එළවලු පළතුරු මිලදී ගැනීමේ පහසුකම් සැලසීම සඳහා මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදි කර තිබෙනවා. වෙළඳ කුටි 20කින් පමණ සමන්විත මෙම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා එහි වෙළඳ ප්‍රජාව සමගද සුහද කතාබහක නිරත වුණා. යුද්ධ ඉවර වෙනකොට අද උතුරේ දකුණ තියෙන කිසි දෙයක් දකින්න තිබුණේ නැහැ. තිබුණේ වෙඩිවැදුණු ගොඩනැගිලි, කඩුණු පාරවල්, ගේදුරු අහිමි වෙච්ච ජනතාව. නමුත් අවුරුදු දෙකක් විතර ඇතුළත මේ සේරම යලි වෙනස් වුණා. පාරවල් හැදුණා, වතුර දුන්නා, ලක්ෂ ගණන් බිම්බෝප ගැලෙව්වා, විදුලිය දුන්නේ විදුලි වේගයෙන් කිව්වොත් ඒ වඩා නිවැරදි. එදා කතාවක් තිබුණේ උතුරේ ජනතාව කටහරි කන්නයි තත්බදින්නයි විතරයි. අපි ඒ ජනතාව නිදහස් උදා කළා. 2015 පස්සේ අපි කරගෙන ආව වැඩ නතර සංහිඳියාව කියලා ව්‍යාපෘතියක් ආවා. අපි හදිසි නීති ඉවත් කරලා පිටවපු පළාත් සභාව යහපාලනයෙන් ඉසිරෙව්වා. යහපාලන කාලයක පාර එක විදුලි යෝජනා ක්‍රමයක් යහපාලනයට ලැබුණේ නැහැ. ඒක නිවැරදිව කටියට කියනවා රටටම ලැබුණේ නැහැ. අලුතෙන් ඒක විදුලි බලාගාරයක් හැදුවා නම් යාපනයේ ජනතාවට අද කලුවරේ ඉන්න වෙන්නේ නැහැ. අපි ඒ ගමන 2019 දී ආරම්භ කරලා නැවත අපි 19 දී මේ රට බාරගත්තට පස්සේ යහපාලනයෙන් ආපස්සට ගිය රට ගොඩනගන්න සැලසුම් කළා. ඒත් අනපේක්ෂිතව කොවිඩ් වසංගතය ආවා. අපිට හිතුනේ අපේ ජනතාව ආරක්ෂා කරගන්න. අපි ඒක කළා. තකුණු ජනතාව වගේ මුතුරේ ජනතාවත් වසංගතයෙන් ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වුණා. 2015 පසුව නතර කළ තමුන්නාන්සේලාගේ පළාත්වල සංවර්ධනය කටයුතු වගේම ජන ජීවිතය ගොඩනගන්න කටයුතු අපි ආරම්භ කරන බව ප්‍රකාශ කළා. නා මුංගලේ මරක්ක මාට්ටුම්, කයිවිල මාට්ටුම් නන්දි වණක්කම්. අර්බුදය පුපුරා ගියාට පස්සේ සර්වපාක්ෂික සමුළු තියලා තත්ත්වය සමනය කරන්න බෑ කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ නිසා එළඹෙන 23 වෙනිදා පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුවට එන්නේ නෑ කියලා ඔහු ප්‍රකාශ කළා. සර්වපාක්ෂික සමුළුව වෙනුවට එදිනට ජන රැලියක් පවත්වන බවයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් පවසන්නේ. සර්වපාක් සමුළුවේ ආර්ථිකය පිළිබඳව අපි කතා කරන්නේ රටේ ආර්ථිකයේ සැබෑ ගඹුර පළල රටට ඉදිරිපත් කළ යුතු රටේ සියලු ආර්ථික තොරතුරු ක්‍රියාමාර්ග සියල්ල වසන් කරලා සර්වපාක් සමුළුවට ආරාධනා කිරීම කිසිසේත්ම ඵලදායි ව්‍යාපෘතියක් බවට පත් වෙන්නේ මෙවැනි සාකච්ඡාවක අවශ්‍යතාවය අපි අවධාරණය කරමු අවුරුදු එකහමාරකට විතර පෙර දැන් අර්බුදයේ වර්ධනය වෙලා පුපුරා ගියාට පස්සේ ඒ සාකච්ඡාවලට අපිට ආරාධනා කිරීම කිසිම ඵලක් නැහැ අප මෙම සර්වපාක් සමුළුවට සහභාගී වන්නේ නැහැ. එහෙන්න නැති දැනෙන්න නැති හිරිවැටුණු පාලකෙ ජනතාවගේ ජීවිත පිළිබඳ කිසිදු සංවිධානයක් නැති ආණ්ඩුව ජනතාවගේ ජීවිත විශාල පීඩාවකට පත් වෙලා තිබියදී මේ සල්ලක්කාර ජීවිත අත්හැරලා නැති පාලකයා මේ පාලකයට විසඳුම් දීලා විසඳගන්න. එවැනි මනෝරාජික අදහසක ජාතික ජන බලවේගය නැහැ. ඒ නිසා මේ කැඳවා තිබෙන සර්වපාක් සමුළුව කියන ප්‍රෝඩාවට ජාතික ජන බලවේගය සහභාගී වන්නේ නැහැ. ඔය හැම දෙනාම මේ අර්බුදයට වගකී යුතුයි. ඔබට නම් කියන්න පුළුවන් නම් ඒ සහභාගී වෙන අය. ඒ අය මේ අර්බුදයට මොන මොන ආකාරයෙන් දායක වුණේ කියලා වෙන වෙනම කියන්න පුළුවන්. මොකාවත් එකයි කියන සංකල්පෙ මිදෙන්න ඕන නම් මේ රටට ගෙන ආ යුතු වන්නේ
ජාතික ජනබලවේගයේ නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයේ බලයක් එළබෙන 23 වෙනිදා විශාල ජනබල විරෝධයක් සූදානම් කරලා තිබෙනවා. වෙලපාලිය දෙල්කඳ මන්සන්දීන් අවස 3ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. නුගේගොඩදී ජනබල විරෝධතා රැලියක් අපි සූදානම් කරලා තිබෙනවා. දැන් අපේ රට ජනතාව වැටෙන්න පුළුවන් ගැඹුරු තම වලට වැටලා තිබෙනවා. දැන් අවදි වෙන්න. ඔබ කවුරුවෝ කෙනෙක් විශ්වාස කරනවද? මේ නාස්තිකාර වංචාවෙන් දූෂණයෙන් පිරුණු දේශපාලන සංස්කෘතිය අපේ රට ගොඩනගයි කියලා. මොන වෙස් මූණෙන් ආවා? කවර මුහුණු පළඳගෙන ආවා? ඒ දේශපාලන සංස්කෘතියේ ඒ දේශපාලන ගමන් මගට අපේ රට වෙනස් කරන්න බෑ. ඊට වඩා වෙනස් වූ දේශපාලන මාවතක් අපේ රට අවශ්‍යයි. බොරුව රජයන වත්මන් පාලනය සත්‍යය නාමයෙන් පරාජය කළ යුතු කාලය එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කටුගම්පොළ ශ්‍රී විජයරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අවස්ථාවට එක්වෙමින් කණගාටුවෙන් හෝ කිව යුතුයි, අද දවස මේ වකවානුව බොරුව රජකරවන යුගයක්, බොරුවෙන් රජවුණු යුගයක්. අනිවාර්යෙන්ම බොරුව සත්‍යෙන් දමනය කළ යුතු කාලයයි අද එළඹිලා තිබෙන්නේ. අපිට අහන්නට ලැබෙනවා ලාම්පුතෙල් පෝලිමේ ඉන්න අහිංසක මිනිස්සේ තමන්ගේ ජීවිතය තමන්ට අහිමි වීම. උණු උණුවේම අහන්නට ලැබෙනවා ලාෆ් ගෑස් සිලින්ඩරේ 4199 දක්වා වැඩි වෙලා. ජන සමාජයේ පොඩිම තැනේ ඉන්න පුද්ගලයාගේ ඉඳලා සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවා, මධ්‍යම පාන්තික ජනතාව, මේ හැම කොට්ටාසයක්ම අද අන්ත අසරණ භාවයට පත් වී සිටින මොහොත. බොහෝ දෙනෙක් අපෙන් අහනවා මේ වැටි තියෙන තත්වෙන් ගොඩ එන්න පුළුවන්ද කියලා. අපි තරයේ විශ්වාස කරනවා රටක් හැටියට අපිට පුළුවන් මේ තත්වෙන් ගොඩ එන්න. ඒක ස්ථිරයි. හැබැයි බොරුවෙන් ගොඩ එන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරලා ජව සම්පන්න කශේරුකාවක් තිබෙන නායකත්වයක් තුල අනිවාර්යෙන්ම රටක් හැටියට අපිට ගොඩ එන්න පුළුවන්. ඒ කාර්යභාරය ඉෂ්ට කරන්නට අපි සූදානම්. ලෝකයේ සතුටින්ම ජීවත්වන මිනිසුන් සිටින්නේ ෆින්ලන්තයේ. ලෝක සංගණන වාර්තාවක මේ බව දැක්වෙනවා. මේ සතුට දර්ශකයේ අප කොතන දෙන්නේ? ලොව සතුටින් සිටින මිනිසුන් අතර ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 127 වන ස්ථානයයි. මේ දර්ශකයේ සතුටක් නැති මිනිසුන් සිටින, එනම් අවසන් ස්ථානයේ සිටින රටවන්නේ ඇෆ්ගනිස්තානයයි. ඔවුන් සිටින්නේ අපට වඩා ස්ථාන 19ක් පහළින්. 2022 ලෝක සතුට දර්ශකයේ රටවල් 146 අතරින් ශ්‍රී ලංකාවට 127 වන ස්ථානය හිමිව තිබෙනවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 129 වන ස්ථානයයි. ලොව සතුටින්ම සිටින රටවල් අතර ප්‍රමුඛතාවය නැවත වරක් ෆින්ලන්තය හිමිකරගෙන තිබෙනවා. ඒ 5 වන වරටයි. ඩෙන්මාර්කයට 2 වන ස්ථානයත්, අයිස්ලන්තයට 3 වන ස්ථානයත් හිමිව තිබෙනවා. 7 වන ස්ථානයේ රැඳී සිටින්නේ ස්විස්තර්ලන්තයයි. කෙසේ නමුත් දකුණු ආසියාතික සහ කලාපීය රටවල් රැසක් මෙවර සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිනු දක්නට ලැබෙනවා. එහිදී නේපාලය 84 වන ස්ථානයත්, බංග්ලාදේශය 94 වන ස්ථානයත් හිමිකරගෙන තිබෙනවා. ඉන්දියාවට හිමිවෙද්දී 136 වන ස්ථානය. මෙලෙස ගෝලීය සතුටු දර්ශකයේ බැන බැලීම සඳහා සතුට පිළිබඳ මිනිසුන්ගේ තක්සේරුව මෙන්ම ආර්ථික සහ සමාජීය දත්ත පදනම් කරගෙන තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර සතුට දිනය ලොව පුරා අද සමරනු ලබන්නේ මිනිසාගේ සතුටට ප්‍රමුඛතාවය ලබා දීමේ ජගත් සංවිධාන ප්‍රඥප්තිය සිහිගන්වමින්. ලෝකයේ විශාලතම දෙවැනි මාෆියාව වන රසායනික පොහොර මාෆියාවට මුහුණ දීමට රජයට සිදු වූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා කියනවා. එළඹෙන යලකන්නේ ගොවියන්ට කලට වේලාවට කාබනික පොහොර දෙනවා කියලත් ඇමති මහින්දානන්ද මහතා අද ප්‍රකාශ කළා. රසායනික පොහොර තහනමත් සමග අපේ රටේ ගොවියෝ අන්තාසරණ වුණා. මහකන්නේ අස්වැන්නත් අඩු වුණා. මේ එළඹෙන්නේ යලකන්නේයි. යලකන්නේ වී ගොවින්ට කලට වේලාවට කාබනික පොහොර ලබා දෙනවා කියලා කෘෂි කර්ම ඇමති මහින්දානන්ද කියනවා. කාබනික පොහොර වලින් වගා කරන්න වී ගොවින්ට බය වෙන්න එපා කියලයි ඇමති මහින්දානන්ද කියන්නේ. අපේ ගිය මහකන්නේ මේක අපිට සාර්ථක කරගන්න බැරුණා. මොකද අපිට පොහොර ටික නිවැරදි වේලාවට හදලා ගොවියන්ට බෙදන්න බැරුණා. අපි හැප්පුණේ ලෝකේ දෙවනි මාෆියා එකට. මට තරම් ගහපු කෙනෙක් මේ රටේ කිසිම දේශපාලකයෙක් නැහැ. මගේ පඹයෝ පිච්චුවා. මට බිම දාලා පයින් ගැහුවා. මට කරන්න පුළුවන් සියලු වද වේදනා දුන්න අපේ හාමුදුරුවෝ. මම දැක්කාලා ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහත්තය කිව්වා ගොවියොත් එක පාරට බහලා ජනවාරි වෙනකොට මේ රටේ සාගතය පටන් ගන්න. මේ රටේ මිනිස්සුන්ට කන්න නැහැ. ගොවියා ඉවරයි. කියපු නාමල් කරුණාරත්න ගිය සතිය කියනවා පිටරටින් හාල් ගේන්න එපා. මාස 9ක් කන්න හාල් මේ රටේ තියෙනවා. ඇයි? ඩඩ්ලි සිරිසේන මහත්තයා ගානක් දුන්නා. ඩඩ්ලි සිරිසේන මහත්තයා වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහත්තයා කතා කරා. අපේ කට්ටිය කැමති නැහැ මේ රසායනික පොහොර ටික අයින් කරන්න. රටේ කිසිදු ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ. පරිසර හිතකාමී කාබනික පොහොර අපි තමුන්නාස්සලට ගෙනත් දීලා තියෙනවා. බය නැතුව මේක පාවිච්චි කරන්න, බය නැතුව වගා කරන්න. ඔබට නිෂ්පාදනයේ කිසිදු අඩුවක් වෙන්නේ නැහැ.
කෙසේ වෙතත් ගොවින් කියන්නේ නිසි පොහොරක් ලැබෙන්නේ නැති නිසා යල කන්නේ වී වගාවෙන් ඉවත් වෙන්න වෙයි කියලයි. ගිය කන්නේ කාබනික පොහොර වලින් උමුරු කරන්න කියලා රජය යෝජනා කළා ඒක ක්‍රියාත්මක වුණේ නැහැ හරියට කිසිම දැනුමක් තිබුණෙත් නැහැ. ගිය සැරේ වෙච්ච මට්ටුවත් එක්ක මේ සැරේ කොහෙත්ම කරන්න පුළුවන් වෙයි කියලා ගොවියෝ හැටියට අපිට නම් තීරණයක් ගන්න බෑ. එක්කෝ අපිට පොහොර මිටියක තෙල් බෝතලයක හරිවත් දුන්නත් අපි කුමුරු කොන්නව නැත්නම් මේ කුමුරු කෙරිල්ල කිසිම තේරුමක් නැහැ. රසායනික පොහොර ප්‍රමාණයක් දීලා කොම්පොස් පොහොර ප්‍රමාණයකුත් දීලා ඒ විදියට ක්‍රමානුකූලව මේ පොළොව සකස් කරගෙන අපි ගොවිතැන් කරන්න ගත්තොත් මේක සාර්ථක වෙයි. නැත්නම් එන්නෙන්නම ගොයියා අනාතයි. පොහොර නැති නිසා දැන් තේ කර්මාන්තයේ නිෂ්පාදනත් අඩු වෙලා රටට ඩොලර් ගෙනාපු තේ කර්මාන්තයත් දැන් ටිකෙන් ටික කඩන් වැටෙන්න පටන් අරන්. මේ මොළහතේ පාලකයෝ මේ ඇලඩින්ගේ පුදුම පහන කියලා හිතාගෙන ආපු ජනතාව හිටපු පාලකයෝ අද තේ කර්මාන්තය මලගමට ගෙනියමින් පවතිනවා. රුපියල් 1500ට තිබිච්ච පොර හොන්ඩරය 6 ගුණයකින් වැඩි කළා. අද මේ වෙනකොට රුපියල් 12500ට ගෙනහලා තියෙනවා. වහාම නව වෙළඳපොළවල් හොයාගන්න අපිට කියන්න එපා බැසිල් මහත්තයෝ. යුක්රේන් යුද්ධේ රුසියන් යුද්ධ නිසා අපේ තේ වෙළඳපොළ නැතුණා. අපිට කරන්න දෙයක් නැහැ කියලා. දැන් දේශපාලන වේදිකාවේ නැසුණු කතා. ගෝඩාංග ජනාධිපතිතුමා ෆේල් වෙච්ච මිනිහෙක් නෙමෙයි. හැමදාම ලයිට් කැපෙන්නේ නැහැ. මේ ගෑස් හෝලි බින්ද වෙන්නේ නැහැ. ආණ්ඩු මාරු කරලා මොකද වෙන්නේ? ගෝ හෝම් ගෝටා කියලා ලංකාවේ අය කියනකොට ඇමරිකාවේ කියනවා කම් හෝම් ගෝටා කියලා. ලෝක ආර්ථිකයට හිඹිරිසාව හැදුනම අපිට නියුමෝනියාව හැදිලා තියෙනවා. අපිම බෙහෙත් දීගෙන මේකෙන් ගොඩ එනවා මිසක් වෙන විකල්පයක් නැහැ. දැන් මන් දන්න දේශපාලන යනුව මේක මේ අවුරුද්දේ අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසේනකොට වැටේ D කියන එකට. ඒ කියන්නේ බංකොලොච්චිය නකුරට. ඒතකොට ලෝකෙ කවුරුත් උදව් කරတဲ့ එකක් නැහැ. දැන් මෙයාලා මොකද්ද මේ හැම එකටම පිළියම හැටියට දැක්කේ? මුදල් අච්චු ගහන එක. දැන් මං හිතන්නේ මුදල් අච්චු ගහන්නත් කොළ නැති තරට වත් වෙලා තියෙනවා. අද බත් ටික ගන්න සිනා ගන්න වෙලා තියෙනවා. ගිය අවුරුදු පහට එක මෙගාවොට් එකක් ලංකාවේ නිෂ්පාදනය කරලා නැහැ. ඒක අවුරුදු 10 විතර ගැප් එකක් තියෙනවා මේ විදුලි වල ශේෂ්ත්‍රය අපිට පුරවන්න. IOC සමාගම ඩීසල් පෙට්‍රල් වැඩි කරාම අනිවාර්යයෙන්ම සිපෙට්කෝ එකත් ඒගොල්ලන්ගුත් ඒ හා සමානට ඔවුන්ගේ මිල ගණනුත් ගේනවා. දැන් ඒකම තමයි දැන් ගෑස් වලට වෙන්න යන්නේ. තෙල් පිරිපහ දුන අතර වෙනවා කියන්නේ මේ තෙල් අර්බුදේ තවත් වැඩි වෙනවා. තවත් සෙඩ් වල පෝලිං වැඩි වෙනවා. ඇමතිවරයා කිව්වේ පස්සෙන් දැන් පස්සේ ලයිට් කපන්නේ කියලා. කියපු දවසේ ඉඳලා දිගට හරහට ලයිට් කපනවා. ඇමතිවරුත් පුස් වෙලා කතත් පුස් වෙලා තියෙනවා. මේ ඇති වෙලා තියෙන අර්බුද ඉතිහාසයට ඇඟිල්ල දික් කරලා අත හොද ගන්න සූදානම් වෙන රජයක් නෙවෙයි. මේ ජනාධිපතිරයා ඔක්කොම දාන්න හදනවා ගියාන්ඩෝට. නාසරට අවශ්‍ය ඔක්කොම බඩු පිට රටින් හරි ගෙනලා දුන්නා. ඉසල බඩුත් තිබුණා සංචිතයක් තිබුණා. ජනාධිපතිතුමාට මොන විදියට උසුළු විසුළු කෙරුවා අපි පස්ස බලන්න සූදානම් නැහැ. එදාර බොත්තම් ඔබන කට්ටිය අද හිටියා නම් බොත්තම් ඔබලා ඩොලර් ගන්න පුළුවන් වෙයිද? රෑට රෑට හැන්දෑවට ඇවිල්ලා එපිකම් කරලා බලන්නම් කියලා බලන්න දෙයක් ඉතුරු වෙයිද? ඉන්න හිතෙන රටක් වෙනකොට යන්න හිතෙන රටක් නිර්මාණය කරලා තියෙනවා රාජපක්ෂ ආණ්ඩුව. ඉන්දියාව යාපනය මන්නාර පැත්තෙන් රට ඇතුළට එනවා. කොළඹ විතරයි ඉතුරු කරගන්න වෙන්නේ මහරජපක්ෂ ආණ්ඩුවට. කෝටාපේ රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව අයින් කරලා සජිත් ජනාධිපති කරන්නද? ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක අද ආණ්ඩු හදන්න නිකන් සූට් පහල වගේ පේන්නේ. ඔය කවුරු මොන විරෝධතා ඉදිරිපත් කරත් අපේ ඉදිරි අවුරුදු පහ තුල අපි මේ රට කරගෙන යනවා. අද අපි පාරට බහිනව නම් කරුණා කරලා දියව් දියව් අපිට දියව් කියන්නේ නැතුව ඔය පාලකියෝ ටිකගේ තියෙන බැංකුවල තියෙන හොරසල්ලි ටික ගන්න හොරු අල්ලන්න අපි පටන් ගන්න ඕනේ. කොස්කොල ක්‍රෝන්කොල කන්න ගියමු ලෝක අර්බුදයක් නැතුව තෙල් පොලින් තිබ්බ කොල්ල වෙනකම් බලන් ඉඳපු එහෙම අර්බුදකාරී රටක් තමයි අපිට බාර දුන්නේ. මුදල් ඇමතිතුමනි වහාම හෙලි කරන්න ඉන්දියාවට ගිහිල්ලා ජීවිත ගත්තේ පොරොන්දුව රට බඩදායි පොරොන්දුවක්ද රට විනාශන පොරොන්දුවක්ද කියන එක ඉක්මන් කරලා මේ බඩමිල අඩු කරලා ජනතාව ජීවත් කරවීමට ගිහිල්ලා ගිනියන්න කියන එකයි අපේ ඉල්ලීම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.